ගගන මාධ්‍ය කණ්ඩයම් පැමණ සිටින්නේ හිටපු දේශීය නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාරනායක ඇමතිතුමාලා නිවසට. අයිබෝන් ඇමතිතුමා අයිබෝන්ද මම දැනගන්න කැමති පණ්ඩු බණ්ඩාරනායක ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම සාමාජිකයෙක්. ඔබතුමා මේ පක්ෂයට මොන ආකාරයෙන් දෙක්ුණේ? මම ඇත්ත වශයෙන්ම මගේ පියා ශ්‍රී බණ්ඩාරනායක ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක සාමාජිකයෙක් හැටියට 52 ඉඳලා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ගරු SWRD බණ්ඩාරනායක මැතිතුමත් සමග ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි දිගින් දිගටම අපි කටයුතු කරේ. පහුගිය මහමැතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරපු අවුරුදු 25ක කාලයක් අපි නියෝජනය කරලා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජනයෙක් සත්කරමුණු. ඒ නිසා අද අපිට තීරණයක් ගන්න සිද්ධ වුණා මේ රටේ ඉදිරි ගමන සඳහා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ ශක්තිමත් දෑත් ශක්තිමත් කිරීම සඳහා අපි කවදත් කටයුතු කළා. ඒ නිසා එතුමා අද පොදු ජන එක්සත් පෙරමුණ පිහිටෙව්වට පස්සේ අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වීමේ ඇති වුණ දේශපාලන විපර්යාසය නිසා අපිට සිද්ධ වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සමග ඒකරාශි වෙලා ඉදිරියට කටයුතු කරන්න. මෙවර ජනාධිපතිවරණයේදී ඔබතුමාලා එක් වුණා වගේ මොනවාගේ කෙනෙක් ජයග්‍රහණයට ජනාධිපති වෙයිද? පොදු ජන එක්සත් පෙරමුණෙන් ජයග්‍රහණය වෙයිද? නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් වී ජයග්‍රහණය කරයිද? වශයෙන්ම අපි බැලුවහම අද පොදු ජන එක්සත් පෙරමුණ අද ඉදිරිපත් කරලා ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලඥයෙක් නෙමෙයි. එතුමා ඇත්ත වශයෙන්ම ආරක්ෂක ලේකම්වරය හැටියට මේ රටේ යම්කිසි වැඩක් බාර දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමා ඒ ආරක්ෂක ලේකම්වරය හැටියට යුද්ධය අවසන් කරපු පුද්ගලයා. ඒ නිසා ඇත්ත වශයෙන්ම එතුමා දේශපාලන පක්ෂභේදයකින් තොරව එතුමා අද මේ රට ගොඩ ගැනීම සඳහා ඉන්න ප්‍රධාන පෙළේ පුද්ගලයා හැටියට අපිට හඳුනාගන්න පුළුවන්. මොකද පහුගිය කාලවල එතුමා කොළඹ නගරය විශාල සංවර්ධනයක් ඇති කරලා අලංකාර කිරීමේ මුළු ලෝකෙම නමවෙනි තැනට කොළඹ නගරය ගේන්න පුළුවන් වුණා. ඒ වගේ හැකියාවක් තියෙන පුද්ගලයේ ඒ වගේම එතුමා ජනතාවගේ දුක හඳුනන පුද්ගලයෙක් හැටියටත් හඳුනාගන්න පුළුවන්. මොකද පහුගිය දිනවල එතුමා පෙන්නුම් කළා මේ රටේ ඉදිරියට ඒ තාක්ෂණික දැනුම විශේෂයෙන්ම සම්බන්ධ කළා අපේ තරුණ තරුණියන්ට ඒ අවස්ථාව ලබා දීලා ඒ රැකී රක්ෂා ඒවා කොයි ආකාරයටද විසඳ ගන්න පුළුවන් කියන එක ආර්ථික ලඟවාසී වීම සඳහා එතුමා සෑම විටම පෙන්නුම් කළා. ඒ නිසා අපි මේ පහුගිය ආරම්භ කළා අනුරාධපුරෙන් ඒ මැතිවරණය සඳහා. ඉතින් විශාල ජනකායක් එතනට පැමිණලා හිටියා. ඒ වගේම අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහයෝගය ගෝඨාභය මහත්තයාට ලබා දීමේ. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයේදී ජනාධිපති හැටියට පත් වෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මොනවාගේ කාර්යභාරයක් ඉටු කරයි කියලා ඔබතුමා සිතනවද? ඔව්, මේ රටේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීමෙන් මේ රටේ දිළිඳුභාවය නැති කිරීම සඳහා, එවගේ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා හොඳ මිලක් ලබා දීම, එවැනි දේවල් තුලින් අපේ කෘෂිකර්මය නගා සිටීම සඳහා එතුමා මූලිකත්වය ලබා දෙනවා. ඒ වගේම පිටරටින් ගේන ඒවා අඩු කරලා ලංකාවේ අයට ඒ මුදල් ලබා ගැනීමට කටයුතු සලසා දෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම එතුමා මේ වෙන විට අපේ මේ රට තුළ නව තාක්ෂණික දැනුම කේන්ද්‍රයේ කොටගෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා එතුමා කටයුතු කරලා තිබෙනවා. ඉතින් මා හිතනවා විශේෂයෙන්ම ඒ තුලින් අපිට ඒ සංවර්ධනයේ වගේම
ආර්ථිකය නගා සිටියම් වගේම අපේ රටේ ආරක්ෂාව මුලිමනින්ම සකස් කරන්න එතුමාට පුළුවන්. පෞද්ගිය කාලවල තිස්සේ අවුරුදු 38ක් පමණ තිබුණු යුද්ධය අවසන් කළා. මේ පෞද්ගිය දිනවල නැවත බෝම්බ පිපිරීමක් ඇති වුණා. ඒවා ඇති නොවෙන්න එතුමාට ඒ ශක්තිය තියෙනවා. මේ රට ආරක්ෂා කිරීමේ ආරක්ෂක අංශ ශක්තිමත් කරලා කටයුතු කරන්න. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අපිට පේනවා අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අපේක්ෂකයා තුළ අපිට පේනවා එහි පිටිපස්සේ අගමැතිතුමා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අපේක්ෂකයාට ජයග්‍රහණය කළත් මේ රටේ ඉදිරියට කටයුතු කරන්න බෑ. මොකද ජ්‍යෙෂ්ඨයෝ ඉඳද්දි ඒ ජ්‍යෙෂ්ඨයන්ට දැන දිය යුතු අවස්ථාවක් තිබෙනවා. අනේ නිසා තමයි අපි දන්නවා ඒ අපේක්ෂකයා මොන ජයග්‍රහණය කරන්න දැඟලුවත් ඒ ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාව අද එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කළා තිබෙන යුගයක් කියන එක අපි මතක් කරගන්න ඕනේ. මම හිතන්නේ ඔබතුමා සඳහන් කළ පරිදි ඊයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ රැලිය තිබුණා. ඒ රැලියට විශාල ජනකඟක් සහභාගී වෙලා තිබුණා. ඒ අනුව එතුමා ජයග්‍රහණය කරයි කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස? නෑ, ඒක ඇත්ත වශයෙන්ම ජනතාව අපි බස් වාහන දීලා සෑම දෙයක්ම ලබා දුන්නහම ජනතාව ඕන තරම් ගේන්න පුළුවන්. ඒ ජනතාව ගෙනල්ලා ඒක පෙන්වුවට එක්සත් ජාතික පක්ෂෙත් යම් පිරිසක් ලංකාව තුළ ඉන්නවා. එතුමාට යම් කිසි ඡන්දයක් ලැබෙනවා. ඒ ලැබුණාට බහුතරේ අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා තමයි මූලිකත්වය ලබා දෙන්නේ. එක්සත් ජාතික පාක්ෂිකින් වුණත් දැන් එයාට පේනවා ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඒ ජයග්‍රහණය කළාට අපේක්ෂකයා ඒ අපේක්ෂකයාට මුල් තැනක් ලැබෙන්නේ නැහැ කටයුතු කරන්න කියන එක. අනේ නිසා එක්සත් ජාතික පාක්ෂිකින් වුණත් මේ රට වෙනුවෙන් ඇත්ත වශයෙන්ම අපි මේ වෙලාවෙ ඉච්ඡන්න ඕනේ පුද්ගලයා නෙමේ මේ රට ආරක්ෂා කරගන්න අපේ ඉදිරි ගමන අපේ බාල පරම්පරාව වෙනුවෙන් තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ ජයග්‍රහණය තහවුරු කර යුත්තේ කියන එක අපි අවබෝධ කරගන්නවා. ආයතන ඔබතුමා සඳහන් කරන්නේ අද එක්සත් ජාතික පක්ෂය කියලා. එදා අලියා ලකුණ කිව්වහම එක්සත් ජාතික පක්ෂයට ඕන කෙනෙක් හිටියා. අද හංසයා ලකුණෙනුත් අලියා ලකුණෙනුත් ඉදිරිපත් වීම ලොකු ගැටලුවක් කියලාද ඔබතුමා සඳහන් කරන්නේ? ඔව්, අද ඇත්ත වශයෙන්ම හංසයා ලකුණින් මේ රටේ ජනතාව පෞද්ගිය මැතිවරණයේත් හංසයා ලකුණට ජයග්‍රහණය ලබා දුන්නා. විශාල බලාපොරොත්තු රාශියක් තියාගෙන ඒව ක්‍රියාත්මක වුණේ නැහැ. ජනතාවගේ බලාපොරොත්තු සිතුම්පතුම් ඉටු වුණේ නැහැ. ඒ නිසා හංසයා ලකුණ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලකුණක් අද. මොකද පොහොට්ටුව ලකුණ අද විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා පෞද්ගිය පළාත් පාලන මැතිවරණේ විශාල ජයග්‍රහණයක් අපි ලැබුවා. ඒ නිසා ඉදිරියටත් ඒ ජයග්‍රහයි වාසනාවන්ත ලකුණ තමයි පොහොත්තුව ලකුණ. ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් අපි එකතු වුණේ. ඒ අයත් අපි සමග පොහොත්තුව ලකුණ ජයග්‍රහණය කිරීම සඳහා. ඒ ජයග්‍රහණය නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ජයග්‍රහණය ලබනවා. ආයතන ඔබතුමාටත් පසුගිය දිනවල ලොකු අතරතැබ්බයකට පත් වෙන්න සිදු වූ බව අපිට දැනගන්න ලැබුණා. දින 51 රජයේ සමයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කැටියට සිටි ඔබතුමාගේ ඒ ඇමති ධූරාව හොසි වෙලා නොයෙක් ගැටලු වලට පත් වූ බව අපිට දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා අදහස් දක්වුවොත්? මම ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතෙක් කැටියට අපේ වර්තමාන ජනාධිපතිවරයා තුමා මගින් අපෙන් ඉල්ලීමක් කළා. මේ රජයක් සකස් කළ එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් හැටියට අපේ කණ්ඩායමකුත් ඒකට ඇතුළු කළා. ඒ අනුව එතුමාට කැබිනට් එකේ ඒ ශක්තිය ගොඩනගලා දෙන්නේ කියලා. මොකද නැත්තම් එක්සත් ජාතික පාක්ෂිකයින් පමණයි කැබිනට් එකට එන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි කණ්ඩායමක්ම ඒ සාකච්ඡා කළා තමයි එතුමාට උදව් දෙන්න අපි ඒ දින සීයේ වැඩ පිළිවෙලට ඇතුළු වුණා. ඊට පස්සුව අපිට පෙනී ගියා විශේෂයෙන්ම විවිධ ගැටලු ඇතුළු වුණා.
මොකද අපි මහජන නියෝජිතව හැටියට අපි බලාපොරොත්තු වුණා ගම්වල යම් කිසි වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලැබෙනවා. එතකොට මෙතන ජාතික ආණ්ඩු සංකල්පයක් කිව්වට ජාතික ආණ්ඩුවක් මෙහි තිබුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා මම රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඒවදා කටයුතු කරා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ. එතකොට ඒ අනුව අපි කටයුතු කළා. අපිට සිද්ධ වුණා එයින් බැහැර වෙන්න, විශේෂයෙන්ම මේ අපේ බලාපොරොත්තු ජනතාවගේ බලාපොරොත්තු සාර්ථක නොවුන නිසා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඔබ අදහස් කරපු පරිදි ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්තයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන මතය තමයි ඔබතුමායි. එවැනි යුගයක රටේ ජනතාවට මොනවාගේ සෙතක් උදා වෙයි? අතෝෂයෙන්ම රටේ ජනතාව බලාපොරොත්තු වෙන සිතුම් පැතුම් අනුව අවංකව කටයුතු කරන්න පුළුවන් නායකත්වයක් තමයි ගෝඨාභය රාජපක්ෂ. අවංක දේශපාලක මේ රටට අවශ්‍ය යුගයක් නේද? පල්ලෙහා මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමටම අවශ්‍යයි. මොකද මේ රටේ දේශපාලනය ජනතාවට එපා වෙන යුගයකට තමයි පහුගිය කාලේ ඇවිල්ලා තියෙන්නේ. අනේ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි අවංකව එඩිතරව කටයුතු කරන ජනතාවට අහුන්කම් දෙන පිරිස් මේ පාර්ලිමේන්තුවට පළාත් සභාවට ඉදිරියට යැවීමට කටයුතු කරයි කියන එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. මම හිතන්නේ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සියලුම දෙනාම මේ රටට සේවය කිරීමේ බලාපොරොත්තුවෙන්ම ඉදිරිපත් වෙනවද? අපේක්ෂකෝ ඇත්ත වශයෙන්ම 35 දෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වුණාට රටේ ඉදිරි ගමන සඳහා දේශපාලන වශයෙන් අපි ගත්තාම ප්‍රධාන පක්ෂ මේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් විතරයි. දැන් අපි අලුතෙන් ආපු දෙයක් තමයි අපේ පොදු ජන පෙරමුණ. එය තමයි ඉහළම මට්ටමට අද ඇවිල්ලා තිබෙන. අපි බැලුවොත් මුළු ලෝකෙම චීනය ඇරුණුකොට දෙවැනි තැනට අලුතෙන් බිහි වෙච්ච ප්‍රධාන පක්ෂයක් හැටියට අපිට ගන්න පුළුවන් පොදු ජන පෙරමුණ. අනේ නිසා අපි මේ ඉන්න කවුරුත් එක එක අයගේ NGO අයගේ අතකොළු වෙන්න පුළුවන්. මොකද මේ රටේ ඉදිරි අනාගතය සඳහා අපි දන්නවා මුළු ලෝකෙම ප්‍රධාන රටවල් මේවට ඇඟිලි ගහනවා. මොකද ඒ රටවල් බලාපොරොත්තු වෙනවා ඒ රටවල් වලට කන්ට්‍රෝල් මේක කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, ඒ අය කියන දේවල් කරන අයව පත් කරගන්න මේ තැන්වලදී. අනේක තමයි අපිට පහුගිය කාලය තුලත් සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා අද ඒ NGO කාඩ් නඩ අද විශාල ලෙස මේ වියදම් කරනවා. මේ වැඩිපුර අපේක්ෂකෝ දාලා ඡන්ද කැඩීමේ ව්‍යාපාරය. ඒක අපි ජනතාවට අවබෝධ කරගන්න ඕනේ. මොන හමුදාවෙ හිටියත් කොහේ හිටියත් අද ඡන්ද ඉල්ලුවට ඒ අය ජනතාව තුල කටයුතු කරපු අය නෙවෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඕනේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ජනතාව තුල අවබෝධයක් ජනතාවගේ තිබෙන ඒ කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට තමයි මූලිකව අද කටයුතු කරන්නේ. මා අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමති, මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්මයා ජනාධිපති හැටියට පත් වුණොත් මේ රටේ ජනතාවට අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මොනවාගේ සේවාවක් ඉටු කරයි? ඔව්, අපි මූලික වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණේ ඒ ජනතාව බලාපොරොත්තු වෙන මේ රටේ ආරක්ෂාව, ඒ වගේම තාක්ෂණික දැනුම, තරුණයන්ගේ තාක්ෂණික දැනුමත් සමග ඉදිරියට රැකියා අවස්ථා ලබා දීලා
ඒ ප්‍රශ්න සහ සංවර්ධන වැඩපිළිවෙල් සියල්ලම එතුමා හරහා අපි ක්‍රියාත්මක කළා. මේ රටේ විශේෂයෙන්ම ජනතාවගේ ආර්ථිකය, මොකද අද ජීවන වියදම ඉතාම ඉහළට ගිහිලා තිබෙනවා. ඒක අපි යම්කිසි මට්ටමකට පල්ලෙහාට ගෙනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වන විට හැම අමාත්‍යංශිකම අපේ පොදු ජන පෙරමුණෙන් හැම අමාත්‍යංශිකම බලය ලබාගත්ත විගස ක්‍රියාත්මක කළ යුතු සියලුම දේවල් අද සකස් කළා ඉවරයි, ඉදිරියට කටයුතු කරා. ඒ නිසා ඒ වගේ අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා, හිටපු අමාත්‍යතුමා, එතුමා ඒ නායකත්වය අරගෙන විශාල වැඩ කොටසක් විශේෂයෙන් මේ පක්ෂය නිර්මාණය කරන්නත් එතුමා තමයි මූලිකත්වය වුණේ. ඒ වගේ අය, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ගත්තත් ප්‍රසන්න රණතුංගල මහත්මයා මන්ත්‍රීවරු අපිත් එක්ක එකතු වෙලා අද විශාල වැඩ කොටසක් ඉස්සරහට ගෙනියන්න තමයි අපේ දායකත්වයත් අපි දේශීය හැටියට ලබා දීලා තිබෙනවා. ඒ නිසා මගේ පියා එස්.ටි. බණ්ඩාරනායක මැතිතුමා අවංක දේශපාලඥෙක් හැටියට මේ රටේ 1952 ඉඳලා එතුමා හිටියේ. එතුමාගේ සහයෝගය, එතුමාගේ ජනතාවට එතුමා ලබා දුන්නු ඒ ශක්තිය ලබා දෙන තමයි අපි මහජන නියෝජිත හැටියට ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය, මුළු ගම්පහම විශාල සංවර්ධන ඇති කළා, ඒ වගේම ජීවන වියදම විශේෂයෙන්ම ඒ වගේම රැකියා අවස්ථා තරුණයන්ට ලබා දීලා. මොකද අද තරුණයන් දිහා කවුරුත් බලන්නේ නැහැ. ඒ නිසා තරුණයන්ගේ අවශ්‍යතාවයත් ඉටු කළ යුතුයි. ඒ වගේ උපාධිධාරීන්ට විශේෂයෙන්ම ගුරු වෘත්තිය සඳහා ඒ ශක්තිය ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ රජයක් යටතේ අපිට කටයුතු කරන්න පුළුවන්. එහිදී අග්‍රාමාත්‍යවරය හැටියට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා විශාල නායකත්වයක් එතුමා ඒ ශක්තිය ලබා දීලා තියෙනවා මේ පක්ෂයට. ඉදිරියට ඒ ශක්තිය තුනින් අපි කටයුතු කරන බව මේ අවස්ථාවේදී මතක් කරමි, මතක් කර සිටිමි. ප්‍රෝමාත්ම ස්තුතියි. දාසක රාජකාරී මැද්දේ අපහා එක් වූ හිටපු නියෝජ්‍ය ඇමති බණ්ඩු බණ්ඩාරනායක මහතාට.